සිංහල ගීක් ෂෝ එකට එහෙම නැත්නම් ජොනුක්ස් බ්‍රෝ යූටියුබ් channel එකට අදත් අපි ගීක් යාළුවෝක්කම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අලුතින්ම එන iPhone 11 එකේ iPhone 11 lineup එකේ iPhone 11 keypad මේනවා. මේකේ මිල ගණන් කොහොම වෙයිද කියන එක හැමෝම මේ වෙනකොට හිතමින් ඉන්නේ. ඔයාලා දන්නවා official event එකේදී dollars වලින් මේ මිල ගණන් announce කරත් ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවට එද්දී මේවා යම් තාක් විදිහකට වෙනස් වෙනවා. ඉතින් ගිය අවුරුදු වල කොහොමද වෙනස් වුනේ මේ අවුරුද්දේ තියෙන සිටුේෂන් එක අනුව මේ ඩොලර්ස් ගන්න කොහොම රුපියල් වෙයිද කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මොකද තවමත් මම iPhone 11 launch event එක ගැන කරපු වීඩියෝ එක ශ්‍රී ලංකාවේ trending 10 අතර තියෙනවා දින කීපයක්ම තිස්සේ. ඒ හැම එකකම වගේ ගොඩක් මහලා තියෙන ශ්‍රී ලංකාවට එද්දී මේ ඩොලර්ස් ගන්න රුපියල් වලින් කීයක් වෙයිද කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට මේ විදිහට අරගෙන ඉන්න තීරණය කළේ. ඉතින් මෙතනදී මම මේ ගැන විතරක් නෙමෙයි ඔයාලා දන්නවා Apple iPhones වල ගොඩක් ලොකුම වෙනසක් මේ සැරේ සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒ නිසා මේකේ මේ ප්‍රීමියම් භාවයට මොකක්ද වෙන්නේ කියලාත් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගිය අවුරුද්දේ ආපු iPhone XR, iPhone XS, iPhone XS Max කියන iPhones එක බලනකොට මේ අවුරුද්දේ smartphones තුන මේ සැරේ ආපු iPhones තුන කොහොමද compare කරන්නේ, කොහොමද ඒවා match වෙන්නේ, කොහොමද ඒවා tally වෙන්නේ කියලාත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා iPhone එකක් iPhone 11 එකක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් iPhone fan කෙනෙක් නම්, Apple fan කෙනෙක් නම් අද වීඩියෝ කාට අද අපි මේ දේවල් ගැන කතා කරමු. ශ්‍රී ලංකාව වගේ රටවල් වල මේ iPhone එකේ මිල ගණන් ගැන මේ තරම් ලොකුවට කතා කළාට වෙනත් රටවල විශේෂයෙන්ම මේ වැඩිපුරම අලෙව් වෙන ඇමරිකාව වගේ රටවල් වල මේක ලොකුම ලොකු ගණක් නෙමෙයි. ඒගොල්ලෝ මේක දැනෙන්නේ නැති වෙන්නේ හේතුව තමයි ගොඩක් වෙලාවට Apple company එක මේගොල්ලන්ගේ service providers like එකතු වෙලා monthly plan එකකට තමයි iPhone එක sell කරන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ සම්පූර්ණ ගාන මාසිකව තමයි ගෙවන්න අවස්ථාව හම්බෙන්නේ. සමහරට අවුරුද්දකට හෝ අවුරුදු දෙකකට වෙන්නත් පුළුවන්. ඉතින් අන්නේ හේතුව වගේම ගොඩක් වෙලාවට තමන්ගේ පරණ iPhone එක පරණ පාවිච්චි කරන ෆෝන් එක දීලා අලුත් ෆෝන් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිල වශයෙන්. ඉතින් ශ්‍රී ලංකාවේ ගොඩක් වෙලාවට මේ වගේ දේවල් නිල වශයෙන් කෙරෙනවා අඩුයි. අපිට සම්පූර්ණ මුදල එකවර දෙන්න වෙනවා. එහෙමත් නැත්නම් තියෙන එක විකුණන්න සිද්ධ වෙනවා. විකුණන්න වෙන්නේ අර ඔෆිෂියල් ක්‍රමයකට ආයතනයකට දෙන්න නෙමෙයි, ගොඩක් වෙලාවට තමන්ම තමයි මේ දේවල් කරගන්න සිද්ධ වෙන්නේ. අතුර මේ සැරේ Apple ලා ගැන කතා කරනකොට මම කැමති Apple ලාගේ හැම දෙයක්ම අලුත් වෙලාද, Apple ලාගේ ඉනොවේෂන් පාර්ට් එක ගැන, ඒ වගේම Apple ලාගේ මේ ප්‍රීමියම්නස් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඔයාලා දන්නවා ප්‍රීමියම් කියන්නේ සාමාන්‍ය, මේක අර්ථකථනය කරොත් සාමාන්‍ය ගානට වඩා ටිකක් වැඩිපුර ඇඩ් කරලා දෙන්න, එහෙමත් නැත්නම් සාමාන්‍ය ලැබෙන දේවල් වලට වඩා වැඩිපුර අපිට ලැබෙනවා කියන එකත් ගොඩක් මේ ප්‍රීමියම් කියන වචනෙන් අපිට තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් Apple ලා තමයි මේ ප්‍රීමියම් කියන එක ස්මාර්ට් ෆෝන් මාකට් එකට අරගෙන ආවේ. මොකද ගොඩක් වෙලාවට ප්ලාස්ටික් වලින් ස්මාර්ට් ෆෝන් හදන කාලේ 2013 2014 වගේ කාලෙදී Apple ලා තමයි මේ ඇලුමිනියම් වලින් මෙටල් වලින් ස්මාර්ට් ෆෝන් එක නිර්මාණය කරේ. ඔන්න ඔතනදී මේ ප්‍රීමියම් කියන එක යූසර්ස් ලාට ගොඩක් හොඳට දැනුණා ෆීල් එකෙන් පවා. ඉතින් ඒ විතරක් නෙමෙයි Apple ලා තමන්ගේ හැම ස්මාර්ට් ෆෝන් එකකටම වගේ මේ fingerprint scan එක පාවිච්චි කරන්න අනිවාර්යෙන් කටයුතු කරා. ඉතින් එතකොට මිනිස්සුන්ට අපි අනාගතේ ඉන්න අපේ ෆෝන් එක ගොඩක් secure කියන එකක් යාලට ෆීල් වෙන්න ගත්තා. ඉතින් අනිත් ස්මාර්ට් ෆෝන් වලින් කැපිලා පේන්න හේතුවක් මෙන්න මේ දේවල් වලින් පවා දෙන්න Apple සමාගම කටයුතු කරගෙන ආවා. නමුත් මේක දියුණු වේගන දැන් ඇවිල්ලා බලනකොට Apple ගොඩක් කලාවට ඔයාලා දන්නවා flagship devices විතරයි නිර්මාණය කරන්නේ. එහෙමත් නැත්නම් ඒගොල්ලෝ අර mid range market එක focus කරන්නේ නැහැ. නමුත් මේ වෙනකොට අපි මේ premium smartphone කියන segment එක විතරක් ගත්තොත් තාමත් වැඩිම ප්‍රතිශතයක් දිනාගෙන ඉන්න Apple සමාගමට හැකි වෙලා තියෙනවා. නමුත් overall smartphone ගැන කතා කරනකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ උඩම තියෙන්නේ Apple 10R එක, Apple iPhone 10R එක. ඊළඟට iPhone 8 එක, ඊළඟට තමයි iPhone 10X Max එක තියෙන්නේ. ඉතින් Apple ලට ඕනේ හැමතිස්සම තමන්ගේ මිල වැඩිම smartphone එක වැඩිම විකුණ ගන්න. නමුත් ඔයාලට පේනවා ඇති මිනිස්සු තවදුරටත් මිල වැඩිම smartphone එක මිල දී ගන්නෙ නැහැ. ඒගොල්ලෝ iPhone ගිය අවුරුද්දේ launch කරපු එකේ 10R කියන්නේ මිල අඩුම smartphone එක. ඒ වගේම iPhone 8 කියන්නේ මීට අවුරුදු ගානකට කලින් launch කරපු phone එකක්. මිනිස්සු ඒ දෙක තමයි තවමත් වැඩිපුරම මිල දී ගන්නෙ. ඉතින් ඊළඟට තමයි iPhone 10X Max එක මේ විදිහට එළියට දාලා තියෙන්නේ. Apple මේක තේරුම් ගත්තා. එතකොට තමයි Apple ලට දැන් ඕන වෙලා තියෙන්නේ තමන්ට මේ මාකට් එකම ඩොමිනේට් කරන් හිටියොත් තමන්ගේ මේ මේන් ප්‍රොඩක්ට් එක Apple iPhone එක තවදුරටත් කරගෙන යන්න බෑ. ඉස්සර Apple සමාගම කියපු ගමන් අපි ඔලුවට එන්නේ Apple phone එක. Apple phone එක iPhone එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක උනේ. නමුත් මේ වෙනකොට තියෙන කම්පිටිෂන් එකත් එක්ක Apple ලට iPhone එක කියන්නේ තමන්ගේ මේන් ප්‍රොඩක්ට් එක විදිහට කරගෙන යන්න තවදුරටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට powerful smartphones විශේෂයෙන්ම Samsung, Huawei, ඒ වගේම OnePlus වගේ powerful companies powerful devices නිර්මාණය කරනවා.
එතර ගුලන්ගේ ෆලක්ෂිප් සහ මිට්‍රේන් අතර ගොඩක්ම පොඩි වෙනසක් තමයි තියෙන. ඉතින් ඒ නිසා ගොඩක් හොඳට පර්ෆෝම් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ වෙනකොට බ්‍රෑන්ඩ් නේම් එකට විතරක් නෙමෙයි තමන් වියදම් කරන මුදලට ගැලපෙනවද? ඒ වගේ මේකේ පර්ෆෝමන්ස් කොහොමද කියලා තමන්ගේ රික්වයර්මන්ට් වලට අනුව ස්මාර්ට්ෆෝන් එකක් තෝරගන්න මිනිස්සු පෙළඹිලා ඉන්නවා. එතකොට අපි මාකට් කරපු පළියටම ස්මාර්ට්ෆෝන් එකක් මිනිස්සු මිලදී ගන්නෙ නැහැ. මේ හැම දෙයක්ම Appleල ගොඩක් හොඳට තේරුම් අරන් ඉන්නවා. සහ මේ අවුරුද්දේ Apple launch එකේදී Apple සමගම upgraded chip එකක් එකතු කරා. ඒ වගේම මේකේ කැමරා එක upgrade කරලා තියෙනවා. ඔයාලා දන්නවා dual lens අලුත්ම කැමරා setup එකක්. ඒ වගේම triple lens camera setup එකක් එක තමයි මේකේ එළියට ආවේ. ඉතින් Appleල ගොඩක් කතා කරේ මොකක් ගැනද? event එක පුරාවටම ඒගොල්ල මේකේ කැමරා එක ගැන තමයි කතා කළේ. අනිත් දේ තමයි ඔයාලට තේරෙනවා ඇති දැන් මම අර කලින් කිව්වේ Apple product එක නෙමෙයි ඒගොල්ලගේ main focus එක වෙලා තියෙන්නේ. ඔයාලා බැලුවොත් මේගොල්ලන්ගේ financial status ගිය අවුරුදු කීපේ පුරා iPhone වලට වඩා මේගොල්ලන්ගේ accessories වලින් සහ services වලින් තමයි වැඩිපුරම මිල මුදලක් ඒගොල්ලෝ උපයලා තියෙන්නේ. විශේෂයෙන්ම Apple Music වගේ services, ඒ වගේම අනිත් accessories. ඒතරොට තේරෙනවා ඇති මේ සැරේ Apple event එකේදී hardwares ගැන එමත් නැත්නම් phone එකේ features ගැන වැඩිපුර කතා කරන්නේ නැතුව වැඩි කාලයක් යොමු කරලා තිබුණා මේගොල්ලෝ services වලට. උදාහරණයක් විදිහට මේගොල්ලන්ගේ arcade කියන service එක. මේක හරහා ඔයාලට games play කරන්න පුළුවන් monthly subscription එකක්. monthly තමයි ඔයා payment එකක් කරන්නේ. අනිත් එක තමයි මේගොල්ලන්ගේ Apple TV කියන service එක. Netflix වලටම alternative service එකක්. ඔයාලට films බලන්න, TV series බලන්න, මේ වගේ දේවල් බලන්න monthly payment එකක් ගෙවන්න සිද්ධ වෙනවා. දැන් ඔයාලට මම හිතන්නේ තේරෙනවා ඇති Apple ලා මේ competition එක තමන්ගේ smartphone එකෙන් විතරක් නෙවෙයි දැන් services වලින් තමන් ගොඩ යන්න පුළුවන් විදිහට තමයි ගොඩක් වෙලාවට මේගොල්ලා try එකක් දෙන්නේ. ඉතින් කොහොමරි මට event එක බලපුවම හිතුණ දේවල් තමයි මම මේ විදිහට share කරේ. අතන මට හිතුණම දේවල් විතරක් නෙමෙයි ඔයා පොඩ්ඩක් stats search කරලා බලන්න internet එකේ ගිය අවුරුදු ගාන පුරාවටම වැඩිපුරම sales වුණු ship කරපු smartphones මොනවද? premium smartphones මොනවද? මේ අතරින් වැඩි percentage එකක් තියෙන්නේ Apple මොන devices වලද? accessories සහ services අතර තියෙන වෙනස මොකද්ද? මේවා search කරලා බලුවොත් ඔයාලටත් idea එකක් ගන්න පුළුවන් Apple ලා මේ වෙනකොට මොකක්ද කරන්න යන්නේ කියලා. ඉතින් වැඩිපුර මොනවහරි තමයි එකතු කරේ නිකම්ම මේකේ මිල කියනවට වඩා දැන් අපි යන්නේ මේකේ මිල පැත්තට. ඔයාලා දැනගන්න ඕන පළවෙනි දේ තමයි Appleල තාම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ඇවිල්ලා නැහැ. මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව ඇතුළත විකිණෙන Apple smartphones ගන්නන්නට මේගොල්ලන්ට මේ රටේ මොකක් හරි අපි හිතමු Apple store එකක් හදන්න වියදමක් දරන්න වෙනවා. මේක ඇතුලේ රට ඇතුලේ මාකට් කරන්න යම්කිසි වියදමක් දරන්න වෙනවා. මෙන්න මේ cost එක cover කරගන්න තරම්වත් smartphones මේ Apple iPhones ගණනක් ශ්‍රී ලංකාවේ විකිණෙන්නේ නැහැ කියලා තමයි Apple සමාගම මේ වෙනකොට කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තාමත් ශ්‍රී ලංකාවේ Apple store එකක් වගේ අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ගොඩක් වෙලාවට Apple authorized reseller තමයි ශ්‍රී ලංකාව ඇතුලේ තින්නේ. උදාහරණයක් විදිහට Dialog ආයතනය, Mobitel ආයතනය, මම හිතන්නේ Advance ඒ වගේම Future World කියලා ආයතනයක් තියෙනවා. මේගොල්ලෝ තමයි authorized reseller විදිහට කටයුතු කරගෙන යන්නේ. අනිත් ඒවා තමයි ගොඩක් වෙලාවට Dubai වලින්, Singapore වලින් වගේ ගෙනල්ලා ශ්‍රී ලංකාව ඇතුළත shops විකුණනවා. ඉතින් මෙන්න මේ ක්‍රම දෙකට තමයි ප්‍රධාන වශයෙන් අපිට ශ්‍රී ලංකාවේ iPhone මිලදී ගන්න පුළුවන් වෙන්නේ. දැන් තමයි එතකොට මිල ගණන් ගැන අපිට හරියටම කියන්න බෑ කොහොමද කියලා. මොකද අර එක එක authorized reseller ලා සමහර විට එක එක prices දාන්න ඉඩ තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට Dubai, Singapore වලින් smartphones ගේන අය Tamanට හිතෙන විදිහට ඒගොල්ලන්ගේ smartphones වල මිල ගණන් වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඉතින් අපි average මෙන්න මේ ගානට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි කියලා අවබෝධයක් ගන්න විතරයි අපිට පුළුවන් වෙන්නේ. ඔයාලා දන්නවා iPhone XR එකට සමගාමීව තමයි iPhone 11 එක තියෙන්නේ. iPhone XS එකට සමගාමීව තමයි iPhone 11 Pro එක තියෙන්නේ. iPhone XS Max එකට සමගාමීව තමයි iPhone 11 Pro Max smartphone එක තියෙන්නේ. මේකේ මිල ගණන් අපි ලං වෙලා බැලුවොත් iPhone 11 එක $699ක් විදිහට. ඒ කියන්නේ හරියටම මේක කන්වර්ට් කරොත් රුපියල් 126,000ක් විතර තමයි වෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ ඇතුළත මම හිතන්නේ මේක ඔය tax වැඩිලා අනිත් ඒගොල්ලන්ගේ profit මේ හැම දෙයක්ම බලලා එනකොට රුපියල් 140,000කට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි කියලා තමයි මම හිතන්නේ. එහෙම වුණොත් හොඳයි. ඉතින් අනිත් iPhone 11 Pro smartphone එක $999ක්. මේක රුපියල් වලට කන්වර්ට් කරාම රුපියල් 180,000ක් විතර තමයි වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක රුපියල් 200,000කට එහෙමත් නැත්නම් $200,000කට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ලේටස්ම පවර්ෆුල්ම iPhone 11 Pro Max smartphone එක $199ක් වෙනවා. මේක කන්වර්ට් කරපුවම රුපියල් වලට රුපියල් 198,000ක්. ඒ කියන්නේ රුපියල් $200,000ක් විතර වෙනවා. ඉතින් අපිට මේක රුපියල් $230,000කට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දන්නවා මේකේ තියෙන ස්ටෝරේජ් එක අනුව මිල ගණන් වෙනස් වෙනවා. මම මේගොල්ලෝ ඇනවුස් කරපු ප්‍රයිසස් වලට තිබුණ දේවල් තමයි මේ විදිහට දැම්මේ.
ඉතින් ඔයාලා මොකද හිතන්නේ Apple නම් මේ අලුතින් කරන දේවල් ගැන? ඔය Apple smartphone එක පාවිච්චි කරන කෙනෙක් නම් fan boy කෙනෙක් නොවී පොඩ්ඩක් හිතලා බලන්න. අපි Apple වලට ආදරය කරන කෙනෙක් විදිහට ඔයාලා දන්නවා මම මගේ primary device එක විදිහට Apple iPhone එකක් පාවිච්චි නොකරට මගේ අනිත් හැම device එකක්ම Apple පාවිච්චි කරන්න ප්‍රධාන හේතුව මේක ecosystem එක මම මේ ගැන video එකක් කරා. ඔයාලට පුළුවන් Chanuk's Dream Desk කියලා search එකක් දාලා මේ Apple වල තියෙන අනිත් devices එක්ක Apple ලගේම devices එක්ක කොයිතරම් හොඳට අපිට අපේ ජීවිතේ ලේසියෙන් පහසුවෙන් වැඩ කරන්න පුළුවන්ද කියන එක මම explain කරලා තියෙනවා. ඉතින් මේ video එකේදී මම Apple වලට ආදරය කරන කෙනෙක් විදිහට තමයි දැන් Apple ළමේ වෙනස් වීගෙන යන විදිය ගැන මේ විදිහට කතා කළේ. මම කැමති ඔයාලා හිතන දේවල් දැනගන්න. ඒ හින්දා අනිවාර්යෙන් පල්ලෙහා comment section එකෙන් ටිකක් දිගට දාන්න. මම මේ වෙනකොට ඔය පොඩි පොඩි comments දාන්න නැතුව ඇත්තටම video එකට related ගොඩක් දිග comments දාන අය වෙනුවෙන් special Chanuk's bro gift pack එකක් දෙනවා කියලා මම කලින් කියලා තිබුණා. දැන්ටමත් gift pack කීපයක් මම යවලා තියෙනවා. සහ ඉස්සරහට මම videos කීපයක් ඒ සම්බන්ධව තරගෙන ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් Chanuk's bro subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට දැනගන්න මේ video එක share කරන්න. විශේෂයෙන්ම මීට වඩා අමතර දේවල් දැනගන්න Chanuk's bro Instagram එකේ මාව follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යෙන් අපි ඊගාව සිංහල geek show එකෙන් හම්බ වෙනවා. iPhone එකේ unboxing එක තව තවත් ඉස්සරහට අපි කතා කරමු.